හොඳයි, අපි ළමයින්ගේ භාවනා වැඩසටහනේ ධර්ම දේශනාවක් සඳහා කාලය යොදාගන්නේ. ඒ සඳහා සූදානම් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුනාදයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සතෝ භික්කවේ භික්ඛු සම්පජානෝ කාලං ආගමේය අයං වෝ අම්මාකං අනුශාසනීති ති. ගෞරවනීය ස්වාමින් වහන්සේ, ශ්‍රද්ධාවන්ත ළමයි, අපි ධර්ම දේශනාවක් සඳහා කාලය යොදාගත්තේ. එතකොට මේ වැඩසටහනේ සිද්ධ කරන දෙවෙනි ධර්ම දේශනාව නැත්තම් අවසාන ධර්ම දේශනාව. එතකොට පළවෙනි දවසේ මම ධර්ම දේශනාවේ නැත්තම් මේ ධර්ම දේශනාවක් සිද්ධ කරන්න මාතෘකා කරපු සූත්‍ර දේශනාව ඔයගලන්ට මතක් කරා. සූත්‍ර දේශනාවේ නම ဒုတိය ගේලඤ්ඤ සූත්‍රය. ဒုတိය ගේලඤ්ඤ සූත්‍රය බුදුරජාණන් වහන්සේ විශල්පුර මහාවනේ කූටාගාර ශාලාවේදී තමා දේශනා කරේ. විශල්පුර මහාවනේ කූටාගාර ශාලාවේ බුදුරජාණන් වහන්සේ කූටාගාර ශාලාවේ වැඩ ඉඳලා සවස් කාලේ ගිලන් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න ගිලන් ශාලාවට වැඩම කරනවා. එතකොට ඒ ගිලන් ශාලාවේ ඉන්නේ අසනීප වෙච්ච ස්වාමින්වහන්සේලා. ඒ අසනීප වෙච්ච ස්වාමින්වහන්සේලා වැඩ ඉන්න ගිලන් ශාලාවට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා පනවන ලද ආසනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා එතන ඉන්න පිරිස අරඹයා තමයි මේ දේශනාව සිද්ධ කරේ. එතකොට එතන හිටියේ අසනීප වෙච්ච ස්වාමින්වහන්සේලා, ඒ වගේම ඒ අසනීප වෙච්ච ස්වාමින්වහන්සේලාට උපස්ථාන කරන අනිත් ස්වාමින්වහන්සේලා, ඒ වගේම ඒ බෙහෙත් තේත් වලින් උපකාර කරන ගිහි සදැහැති ජනතාව ඉන්න ඇති. ඒ එතන හිටපු පිරිස අරඹයා තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සතෝ භික්කවේ භික්ඛු සම්පජානෝ කාලං ආගමේය අයං වෝ අම්මහකං අනුශාසනී. මහණෙනි කියලා එතන හිටපු ඉස්සරහින් හිටපු වික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරනකොට එතන හිටපු ඔක්කොටම තමයි මේ මහණෙනි කියලා ආමන්ත්‍රණය කරන්නේ. එහෙම කතා කරලා බුදුරණාහ දේශනා කරනවා සතෝ භික්කවේ භික්ඛු සම්පජානෝ. මහණෙනි ලැබෙන අවස්ථාව සතියෙන් ගත කරන්න, සිහියෙන් ගත කරන්න, අදිෂ්ඨාන කරගන්න. අයං ඕ අම්මහකං අනුශාසනී. මගෙන් නුඹලාට ලැබෙන අනුශාසනාව මේකයි කියලා කියනවා. එතකොට කියනවා හැමතිස්සෙම සතියෙන් ඉන්න උත්සාහ කරන්න, සිහියෙන් ඉන්න උත්සාහ කරන්න. ඒක තමයි මගෙන් ඕගොල්ලන්ට ලැබෙන අනුශාසනාව. එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා කතංච භික්කවේ සතෝ හෝති. මහණෙනි කියලා අර පිරිසට ආපහු කතා කරලා අහනවා මොකද්ද මේ සතියෙන් ඉන්නවා කියලා කියන්නේ, සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ ආයි පිරිසකින් ප්‍රශ්නයක් අහනවා. එතකොට ඉන්න පිරිස උත්තර දෙන්න යන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නේ අහන්නේ එතන ඉන්න පිරිසගේ අවධානය බුදුරජාණන් වහන්සේගේ පැත්තට යොමු කරගන්න. බුදුරජාණන් වහන්සේට ඕනේ දැන් මේ ප්‍රශ්නේ අහගෙන ඉඳී කට්ටිය මොකද්ද මේ සතියෙන් ඉන්නවා කියලා කියන්නේ කියලා අහනකොට ඒගොල්ලෝ දන්නවද මේ බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නයි හදන්නේ මොකද්ද මේ සතියෙන් ඉන්නවා කියලා කියන්නේ කියන එක. ඒගොල්ලෝ හොඳට අවධානය දීගෙන ඉන්න උත්තර දෙන්න යන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ අහනවා කතංච භික්කවේ භික්ඛු සතෝ හෝති. මොකද්ද මහණෙනි මේ සතියෙන් ඉන්නවා කියලා කියන්නේ, මොකද්ද මේ සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ. එතකොට අනිත් කට්ටිය උත්තර දෙන්නේ නෑ, හොඳට සාවධානව අහගෙන ඉන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේම උත්තර දෙනවා මොකද්ද මේ සතියෙන් ඉන්නවා කියලා කියන්නේ. ඉද භික්කවේ භික්ඛු කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සතියෙන් ඉන්නවා කියලා කියන්නේ කායේ කායානුපස්සී විහෙරති. කායේ කයානුව බලනාසුළු වාසයක් ඇතුව ඉන්නවා කියලා. කායේ කයානුව බලනවා කියලා කියන්නේ හිත තමන්ගේ කයත් එක්ක, නැත්නම් හිත තමන්ගේ කය වෙතට යොමු වෙච්ච ජීවිතයක් ගත කරනවා. කායේ කායානුපස්සී විහෙරති. කායේ කයානුව බලනාසුළු ජීවිතයක්. ඒ කියන්නේ මේ කයට අවධානය යොමු කරගෙන ඉන්නවා. වෙනදා අපි අවධානේ කයට තිබුණේ නැහැ. අපි අවධානේ නිතරම බාහිරේ තිබුණේ. අපි ඇහෙන් රූප බල ඉන්නවා. එතකොට අවධානේ බාහිරේ. කනෙන් බාහිර ශබ්ද අහනවා. නාසයට විවිධ සුවඳ, දිවට විවිධ රස, කයට විවිධ පහස, හිතටත් එක එක නානා ප්‍රකාර සිතුවිලි. එතකොට අපි අවධානේ බාහිර දේවල් එක්ක ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ, එක එක තොරතුරු අහුල ඉන්නවා. එතකොට අරමුණු නිතරම
මාරු වෙනවා. මනසට එක එක අරමුණු නිතර ගලාගෙන එනවා. එතකොට අවුල් මනසක්, වික්ෂිප්ත මනසක්, වඳුරු මනසක් කියලා කියනවා. එතකොට අවධානි බාහිරේ තියෙනකොට අපේ මනස අවුල් පහසා වෙලා තියෙන්නේ, නැත්තම් වික්ෂිප්ත වෙලා තියෙන්නේ. ඇයි ඒ? බාහිර දේවල් නිසා අපි ඇලීම් වලටපත් වෙනවා. බාහිර දේවල් නිසා ගැටෙනවා. එතකොට මේ ඇලීම් ගැටීම් නිසා නිතරම මනසේ පීඩනයක්, වෙහෙසක්, කැළඹීමක් තියෙනවා. එන්නේ කැළඹීම අයින් කරලා කයේ කයානුව බලනාසුළු වාසයක් කරන්න කියන. එතකොට දැන් අවධානය ගන්න කියන්නේ කයට. ඒකින්ද අපි ඉඳගෙන සතිය පිහිටවද්දී මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා ඉඳගෙන ඉන්න කයට හිත ගන්න එකයි කරන්නේ. එතකොට අර බාහිරේ තිබ්බ අවධානය තමන්ගේ පැත්තටයි ගන්නෙ. කයට, තමන්ගේ ශරීරයට. එතකොට කියනවා කායේ කායනුපස්සී විහෙරති. කායේ කායනුව බලනාසුළු වාසයක් තියෙනවා. අපේ වෙනද අවධානේ බාහිරේ තිබ්බේ, දැන් අවධානේ ඇතුළට ගන්නවා. ඉබ්බ ඔළුවයි අඬු හතරයි ඇතුළට ගත්තා වගේ. ඇතුළට අරගෙන වාසය කරන්න කියලා කියනවා. එතකොට අපි ඉඳගෙන උත්සාහ කරනවා. වෙනද අපි ඉඳගෙන අවධානේ බාහිරේ තිබුණේ කායේ නෙමෙයි. අපි ඉඳගෙන කලින් වෙච්ච දේවල් කල්පනා කර කර ඉන්නවා. මීට කලින් වෙච්ච දේවල්. එතකොට අතීතයේ හිත තියෙන්නේ. එහෙම නැත්තම් ඊළඟට කරන්න තියෙන දේවල් කල්පනා කර කර ඉන්නවා. එතකොට අනාගතයේ හිත තියෙන්නේ. කයේ නෙමෙයි. එහෙම නැත්නම් වෙන කෙනෙක් ගැන කල්පනා කරනවා. අර වார்த்தාවල ලියලා තිබ්බා අම්මා මතක් වුණා, යාළුවෝ මතක් වුණා, ගෙදර මතක් වුණා. එතකොට වෙන තැන කෙනෙක් ළඟට හිත ගිහිල්ලා. නැත්නම් වෙන තැනකට ගිහිල්ලා. මෙතන හිටියට හිත ගෙදර ගිහිල්ලා, ඉස්කෝලේ ගිහිල්ලා. ආන් එහෙම වෙන තැනක. එතකොට කය මෙතන තිබ්බට හිත මෙතන නැහැ. දැන් කායේ කාය අනුපස්සී විහෙරති කියන්නේ කය මෙතන තියෙනකොට හිතත් කයත් එක්කම යාළු කරවල තියාගන්න. ඉතින් අපි ඉඳගෙන මොකද කරේ? මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා මේ ඉඳගෙන ඉන්න කයට හිත අරගෙන තියාගෙන ඉන්න උත්සාහ කරා. එතකොට ඉඳගෙන ඉන්න කයට, ඉඳගෙන ඉන්න ශරීරයට ඕගොල්ලොගේ හිත ආපු වෙලාවේ, නැත්නම් අපේ හිත ආපු වෙලාවේ අපිට මේ කය ගැන මොන මොන හරි දේවල් තේරෙන්න පටන් ගත්තා. එකක් තමයි කය වැඩ කරන හුස්ම. හුස්ම ඊළ පහළ යන බව තේරෙනවා. එතකොට අපිට හුස්ම ඊළ පහළ යන විදිය බලාගෙන ඉන්න පුළුවන්. සමහරක් විට හුස්ම ඊළ පහළ යද්දී මේ බඩ පිම්බෙන හැකිලෙන විදියත් තේරෙනවා. නැත්නම් පපුව උස් පහත් වෙනවා තේරෙනවා. නැත්නම් ඇඟට හුලං වදිනකොට සීතල දැනෙනවා. කයේ වේදනා තේරෙනවා. කයට රස්නේ දැනෙනවා. සමහර විට කය තද වෙනවා. සමහර විට කය පැද්දෙනවා. මේ ගොඩක් දේවල් හිත කයට ආපුවම සිද්ධ වෙන්න පුළුවන්. සමහර විට අපිට ඇයි මෙහෙම වෙන්නේ කියලා හිතෙනවා. ඒ කියන්නේ අපි හිතාගෙන ඉන්නේ මේ කයේ හුස්ම වැඩ කරන එක විතරක් අපිට දකින්න ලැබෙයි කියලා. ඊට අමතරව තව ගොඩක් දේවල් තේරෙන්න ඉඩ තියෙනවා. අපිට අවධානේ කයට ආවොත් කයේ තියෙනවනම් හොඳට ගොඩක් දේවල් තේරෙයි කියන දේ ළඟට ඇවිල්ලා කතා කරපු ළමයි කිව්වා. සමහරක් වෙලාවට කය රත් වෙනවා තේරෙනවලු. සමහරක් වෙලාවට සීතල වෙනවලු. සමහරක් වෙලාවට කය පැත්තකට ඇලවෙනවලු. නැත්තම් එහෙට මෙහෙට පැද්දෙනවලු. ඉතින් මෙන්න මේ කයට අවධානය යොමු කරාම, තමන්ගේ ශරීරයට අවධානය යොමු කරාම හුස්මට අමතරව ගොඩක් දේවල් වැටහෙන්න පුළුවන්. ඒක වැරද්දක් නෙමෙයි. ඒ කයට හිත ගත්තාම මේ වෙලාවේ වර්තමාන වශයෙන් කයේ සිද්ධ වෙන යම් යම් චලනයන්. ඒක බලාගෙන ඉන්නකොට අපි සතියෙන් ඉන්නේ. කියන්නේ අපේ හිත බාහිරේ නෙමෙයි. ඒකින්ද මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා කයට හිත ගත්තාම හුස්ම ප්‍රකට වෙන්නත් පුළුවන්. හුස්ම ප්‍රකට වෙනවා නම් අපි කරන්නේ ආස්වාස ප්‍රස්වාසයටම අවධානය තියාගෙන ගන්න හුස්ම කොහොමද, හෙළන හුස්ම කොහොමද කියලා සිහියෙන් බලාගෙන ඉන්න එක. එහෙම නැත්නම් බඩ පිම්බීම හැකිලිම ප්‍රකට වෙන්නත් පුළුවන්. එතකොට බඩ පිම්බෙන හැකිලන ආකාරයට අවධානය තියාගෙන ඉන්නවා. එහෙම නැත්නම් පපුව ඉස්පහත් වෙනවා. නැත්නම් කයට සීතල දැනෙනවා. නැත්නම් කයට රස්නේ දැනෙනවා. ඇඟේ තද ගති තේරෙනවා. සමහර විට මස්පිඩු ඇඟේ නලියනෝ වගේ තේරෙනවා. සමහර විට ඇඟේ කූඹි දුවනෝ වගේ තේරෙනවා. මූණේ කූඹි දුවනෝ වගේ තේරෙන්නත් පුළුවන්. සමහර විට නිකන් කය තනින් තන ගැස්සෙනවා. හිටපු ගමන් එකපාරටම දන්නේම නැතුව කය ඉස්සරහටයි පිටිපස්සටයි පැද්දෙනවා. නැත්නම් කය කොහෙන් හරි තද වෙනවා. අතපය බරට තේරෙනවා. මේ ඕනම දෙයක් වැටහෙන්න පුළුවන්. ඒ එකක්වත් වැරද්දා නෙමෙයි. මගේ හිත කයේ තියෙනවා. එතකොට මේ ඇඟේ තියෙන දේවල් තේරෙන්න පටන් ගන්නවා. එතකොට කායේ කායානුපස්සී විහෙරති. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනුශාසනාව පිළිපදිමින් තමයි මේ වෙලාවේ භාවනා කරන කෙනා ඉන්නේ. එතකොට මේ කය ගැන දැනගන්න ඕනම දැනුවත්කමක් සතිය තමයි. ඒක සමහරට කයේ වේදනාවක් වෙන්නත් පුළුවන්. සමහරට කය රිදෙනවා. ඒත් සතිය. ඇයි? මොකද හිත බාහිරේ නෙමෙයි. කයේ කයානුව බලනාසුළු වාසය තමයි තියෙන්නේ. ඉතින් එතකොට භාවනාව සිද්ධ වෙනවා. අපි ඉඳගෙන කය ගැන ඕනම දෙයක් දැනගෙන ඉන්නකොට භාවනාව සිද්ධ වෙනවා. ඉතින් එහෙම ඉන්නකොට සමහරට අපිට දිගටම ඉන්න
අවදානේ කයේ හිටින්නේ නැහැ. හිටපුකම් එකපාරටම ආයි අතීත වෙච්ච දේවල් වලට යනවා. එහෙම නැත්නම් කරන්න තියෙන දේවල් වලට යනවා. නැත්නම් වෙන කෙනෙක් ළඟට යනවා. ගෙදර මතක් වෙනවා. වෙන තැනකට යනවා. අම්මා තාත්තා මතක් වෙනවා. එතකොට අර වார்த்தාවල තිබ්බා වගේ හිත ආපහු වෙනත් අරමුණ වලට යනවා. එහෙම ගිය වෙලාවට කරන්න ඕනේ ආයිත් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා ආයි ඉඳගෙන ඉන්න කයට හිත අරගෙන ඉඳගෙන ඉන්න කයත් එක්ක හිත යාලු කරවලා තියාගන්න උත්සාහ කරනවා. අපි ඒක ඇවිදින ඉරියව්වේදී කරන්නේ ඇවිදිනකොට ඇවිදින කයේ හිත තියාගෙන ඉන්න උත්සාහ කරනවා. එතකොටත් කායේ කායanusසී විහෙරති. දැන් කය ඇවිදිනවා හිත ඇවිදින කයත් එක්කම යාලු කරවලා තියාගන්න. ඉතින් ඇවිදින කයට යාලු කරවන්න කරන්නේ ඇවිදින සක්මන් තීරුව තෝරගත්තට පස්සේ හිටගෙන ඉන්න ඉරියව්වට හිත ගන්නවා. මම දැන් මෙතන හිටගෙන ඉන්නවා. ඊට පස්සේ ඇවිදින්න පටන් ගන්නවා. ඇවිදිනකොට අවධානය ඇවිදින එකේ තියාගන්නවා. වම තියද්දි වම. දකුණු තියද්දි දකුණ කියලා මේ ඇවිදින එකේම හිත තියාගන්න උත්සාහ කරනවා. එතකොට ඇවිදිනකොට සමායට අඩිපතුල් වලට දැනෙන දේවල් ප්‍රකට වෙනවා. පොළවේ තියෙන සීතල, උණුසුම, තද ගති, සිනිඳු ගති, ඇඟේ බර කකුල් දෙකට මාරු වෙන විදිය විටින් විට ගොඩක් දේවල් තේරෙනවා මේ ඇවිදින එකත් එක්ක යාළු වුණොත්. ආන් ඒක කායේ කායanusසී විහෙරති ඇවිදින ඉවරෙදි. ඉරියව්වේදී කයේ කය අනුව බලනසුළු ආසයක් තියෙනවා ඇවිදින ඉරියව්වේදී. ඊට පස්සේ අපි ඇවිදින ඉරියව්වේ සිහිය පීටවන එකට තමයි මේ සක්මන් භාවනාව කියලා අපි කාලය යොදාගෙන පුරුදු කරේ. එතකොට අපි ඉඳගෙන සතිය පීටෙව්වා. ඇවිදින ගමනුත් සතිය පීටෙව්වා. මෙන්න මේ ප්‍රධාන ඉරියව් දෙක. මේ ප්‍රධාන ඉරියව් දෙකක් නෙමෙයි හතරක් බුදුරජාණන් දේශනා කරනවා සිහිය පීටවන්න. ඊළඟ එක තමයි නිදාගෙන ඉන්න ඉරියව්. නිදාගෙන ඉන්න ඉරියව්ෙත් වார்த்தාවලට ලියලා තිබ්බ නිදාගෙන මම දැන් මෙතන නිදාගෙන ඉන්නවා කියලා අවධානය නිදාගෙන ඉන්න ඉරියව්වට ගත්තහම නැත්නම් බඩ උඩ අත් දෙක අත්ත තියාගෙන ඒ අවධානය ශරීරයට ගත්තහම බඩ පිම්බීමක් හැකිලීමක් සිද්ධ වෙනවා. එතකොට අපි අවධානය බාහිරයට ගිහිල්ලා නැහැ. කයත් එක්ක යාළුයි. එතකොට නිදන ඉරියව්වේ සිහින් ඉන්න පුළුවන්. හිටගෙන ඉන්න ඉරියව්වේ කොහේ හරි ගිහිල්ලා හිටගත්තට පස්සේ නැත්නම් සක්මන කෙලවර හිටගත්තට පස්සේ මම දැන් මෙතන හිටගෙන ඉන්නවා කියන එකට අවධානය ගන්නවා. එතකොට සමානව සමන්ට වැටෙහි ඇඟේ බර කකුල් දෙකට වැටිලා තියෙන ආකාරය කණුවක් වගේ රිටක් වගේ ලයිට් කණුවක් වගේ තමන්ගේ ශරීරෙ පිහිටලා තියෙන ආකාරය ඒක හිටගෙන ඉන්න ඉරියව්වේ සතිය පැවැත්වීම. ඔන්න ඔය ප්‍රධාන ඉරියව් හතර බුදුරජාණන් දේශනා කරන සතිය පවත්වන්න. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා කය යම් යම් ආකාරයකට පවතිනවාද ඒ ආකාරයට සතිය පවත්වන්න. ඒ කියන්නේ අපේ ශරීරය එක එක වෙනස්කම් වලට අපි පත් කරගන්නවා. පහත් වෙනවා, නැගිටිනවා, වෙන වෙන යම් වැඩ කරනවා. ආන් ඒ වෙලාවෙත් අවධානේ ඒකෙම තියාගන්න කයත් එක්ක. ඒ කියන්නේ මම මගෙත් එක්කම යාළු වෙලා ඉන්න උත්සාහ කරනවා. ආන් ඕක තමයි මේ කායේ කායanusසී විහෙරතිය කියලා කියන්නේ. කයේ කයano බලනාසුළු වාසයක්. ඒ කියන්නේ හිත කයත් එක්ක යාළු කරවලා තියාගන්න. ඒ කියන්නේ මම මගෙත් එක්ක යාළු වෙලා ඉන්නවා. නැත්නම් අපි කොයි වෙලාවකවත් සතියේ නැති වෙලාවට මම මගෙත් එක්ක යාළු නැහැ. මම මාව අමතක කරලා මගේ හිත නානා තැන් වලට ගිහිල්ලා නැත්නම් වෙන වෙන අය ළඟට ගිහිල්ලා අතීත වෙච්ච දේවල් වලට ගිහිල්ලා ඊළඟට කරන්න තියෙන දේවල් වලට ගිහිල්ලා බාහිරයට ගිහිල්ලා ආන් ඒක මේ අභිජ්ජා දෝමනස්ස ගෙනත් දෙනවා කියලා කියනවා. දැන් මේ බුදුරණාහි අර දෙවණියට දේශනා කරපු පාඩේ තිබ්බේ කායේ කායanusසී විහෙරති. කායේ කයano බලනාසුළු වාසයක් සිද්ධ කරන්න ආතාපි සම්පජානෝ සතිමා කෙලස් තවන වීරියෙන් ඒක කරන්නලු. ඊට පස්සේ කියනවා කායේ කායanusසී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. මේ ලෝකේ කෙරෙහි දැඩි ලෝභයටත් ව්‍යාපාදයටත් පත් නොවි යන්න නොදී හිත කයේ කයano බලනාසුළු වාසයක් වීරියෙන් යුක්තව සිද්ධ කරන්නලු. ඒ කියන්නේ අපේ හිත බාහිරයට ගියොත් මේ බාහිර දේවල් නිසා ඇලීම්. එහෙම නැත්නම් බාහිර දේවල් වලට ගැටෙනවා. ඒ කියන්නේ අපි සමහර විට බාහිර දේවල් එක්ක නිතරම රණ්ඩු කර කර ඉන්නේ. මේ දේවල් මෙහෙම තියෙන්න හොඳ නැහැ. මේ දේවල් ඇයි මෙහෙම වෙන්නේ? ඇයි රටේ මෙහෙම දේවල් වෙන්නේ? ඇයි ලෝකෙ මෙහෙම දේවල් වෙන්නේ? මේව මට වෙනස් කරන්න බැයිද? ඇයි මිනිස්සු මේ දේවල් කරන්නේ කියලා සමහර විට මේ හිත බාහිරයට ගියොත් මේ බාහිර දේවල් එක්ක නිතර ගැටණයක් නැහැපිල්ලක් නිතරම පීඩාවටපත් වෙනවා. එහෙම නැත්නම් බාහිර ලෝකේ දේවල් එක්ක ඇලීම් ඇති වෙනවා. මම මේ දේවල් එකතු කරගන්න ඕනේ මේ දේවල් කියලා ඒවත් එක්ක සමහර විට මේ අභිජ්ජා දෝමනස්ස පහළ වෙනවා කියලා කියන්නේ. එක්කෝ හිත දැඩි ලෝභයට යනවා නැත්නම් තරහවල් වලට යනවා. එතකොට මනසේ තියෙන්නේ කැළඹීමක්. ඒකින්ද බුදුරණන් දේශනා කරනවා ආතාපි සම්පජානෝ සතිමා.
කෙලස් තවන වීරියෙන් යුක්ත උත්සාහ කරන්න කයේ කයානෝ බලනාසුළු වාසයක් ඇති කරගන්න බාහිර ලෝකෙ කෙරෙහි දැඩි ලෝභෙටත් ව්‍යාපාදෙටත් හිතපත් කරගන්න නැතුව මේ ඇලීම් බැඳීම් නිසා ඇලීම් ගැටීම් නිසා හිත වෙහෙසටපත් කරගන්න නැතුව හිත ඇතුළට අරගෙන ඉන්න එකක් වීරියෙන් උත්තම පුරුදු කරන්න කියලා කියනවා. ඇයි ඒ? අපිට හිත කයේ තියාගෙන ඉන්නකොට පීඩනයක් එන්නේ නැහැ, මානසික ආතතියක් එන්නේ නැහැ. ඒකයි ගොඩක් වාර්තාවල ලියලා තිබ්බේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා. හුස්ම බල බල ඉන්නකොට සැහැල්ලුයි. සක්මණේ ඇවිදගෙන යනකොට සමහර විට මේ සැහැල්ලුයි, පොළවෙන් උඩට ගිහිල්ලා යනවා වගේ තේරෙනවා. නැත්තම් පා වෙනවා වගේ තේරෙනවා කියලා. ඇයි ඒ? මනසට කිසි වෙහසක් පීඩනයක් නැහැ. බොහොම සාමකාමී මනසක්, කලබල නැති මනසක්. අපේ මනස බාහිරයට ගියොත් නිතර කලබලයි, නිතරම අවුල් වෙලා තියෙන්නේ. ඉතින් වෙහසයි. අර යෝග මාස්ටර් කියනවා මං අහගෙන හිටියා, එක එක සිතුවිලි වලින් මනස පිරුණහම පීඩනයක් තියෙනවා කියලා. මානසික පීඩනයක් තියෙනවා. ඒකට යෝග මාස්ටර් කියලා දුන්න එක එක යෝග ආසන, ඊට පස්සේ මුද්‍රා, මේ මුද්‍රාවෙන් හිටියොත් මනසේ අර කලබලේ අයින් කරන්න පුළුවන්. එතකොට ඒකෙනුත් කියන්න උත්සාහ කරේ මේ මනස මොන මොනවා හරි જાති වලින් පිරුණහම අපිට වෙහෙසක්, පීඩනයක් බරක් තියෙනවා. මනස අනවශ්‍ය දේවල් අයින් වෙලා තියෙන තරමට සැහැල්ලුවක් තියෙනවා. ඉතින් අපි බාහිර සියල්ලම අයින් කරන්න මොකක් එකද යාළු වෙන්නේ? කයත් එක්ක, හුස්මත් එක්ක. අපේ මනස දියුණු කරගන්න තියෙන එකම ලාභი තමයි අපේ මනසට අරමුණු දෙකක ඉන්න බෑ. ඒ කියන්නේ අපි හුස්ම බලන වෙලාවෙදී අපේ මනසේ වෙන කිසිම දෙයක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ අපි හුස්ම බලනකොට අපේ මනසට හුස්ම විතරයි දැනගන්න පුළුවන්. දැන් අපි හිතමු අපේ හිත අතීතයට ගියා කියලා. කලින් වෙච්ච දෙයකට ගියොත් මොකද වෙන්නේ? අපිට හුස්ම බලා ගන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ මනසට අරමුණු දෙකක ඉන්න බෑ. හිත අතීතයට ගියොත්, හිත ගෙදර ගියොත් හුස්ම පේන්නේ නැහැ. හිත ගෙදර ගියොත් ඇවිදිනවා කියන එක අපි දන්නේ නෑ. ඒ කියන්නේ හිත අරමුණු දෙකක ඉන්න බෑ. ඉතින් අපිට තියෙන ලාභი තමයි අරමුණු දෙකක හිතට ඉන්න බැරි හින්දා. අපි හිතුව එකපාර අරමුණු දෙකක් එනවනම් හුස්ම බල බල ඉන්නකොට ගෙදරත් ඇවිල්ලා දෙකම තියෙනවනම් එහෙනම් අපිට භාවනා කරගන්න වෙන්නේ නෑ. අපි හුස්ම බලන වෙලාවෙදී බාහිර සියලු අරමුණු වලින් අපේ මනස නිදහස වෙනවා. ඉතින් අපි මේ හුස්මත් එක්ක යාළු වෙලා කරන්නේ බාහිර අරමුණු ඔක්කොම අයින් කරලා මේ කලබල කරදර නැති ස්වභාවිකව සිද්ධ වෙන මේ හුස්මට අවධානය තියාගෙන ඉන්නවා. එතකොට අපේ මනසට කිසි වීඩනයක් නැහැ. ඉතින් මෙන්න මෙහෙම දිගට සතිය පුරුදු කරන කෙනාට මෙන්න මේ කලබල කරදර නැති, මානසික වෙහෙසක් නැති, පීඩනයක් නැති මෙන්න මේ සතියෙන් ඉන්නවා කියන එක, නැත්තම් ඉඳගෙන හුස්ම බලමින් ඉන්නවා කියන එක, නැත්තම් සක්මනක ඇවිදිනකොට ඇවිදින එකේ හිත තියාගෙන ඉන්නවා කියන එක සහැල්ලුවක් වශයෙන් තේරෙනවා. ඒක කරදර කලබල අඩු තැනක්, විවේක තැනක්, හුදකලා තැනක්, මනසට සැහැල්ලුවක් තියෙන තැනක් කියලා අපිට තේරුනොත් ආන් එතකොට අපිට මෙන්න මේ සිහියෙන් ඉන්නවා කියන එක, නැත්නම් දවසට ටිකක් හරි භාවනා කරන්න ඕනි කියන එකට ආසාවක් කැමැත්තක් ඇති වෙනවා. එන්නේ ඒක තමයි වටිනාම දේ. අපිට ඉඳගෙන ඉන්නකොට මේ කයට හිත ඇවිල්ලා තියෙනවා, හුස්මට හිත ඇවිල්ලා තියෙනවා. හැබැයි අපිට ඒක විවේකයි, කලබල කරදර අඩු තැනක් කියලා තේරුනේ නැත්නම් අපි සමහර විට ඒකට කැමති වෙන්නේ නෑ. ඒ කියන්නේ අපිට මේ හොඳ මානසික මට්ටමක් ගන්න පුළුවන් වුණාට අපිට ඒක ගැන තේරිලා නෑ. තේරෙනවා නම් ගොඩක් වටිනවා. එතකොට අපිට දවසට අඩුම ගාණ ඉඳගෙන සතිය පුරුදු කරන්න පැය භාගයක්වත් වෙන් කරගන්න කැමැත්තක් ඇති වෙයි. ආන් එතකොට හොඳයි. එතකොට අපි දවසේ බලනවා අර කලබලකාරී, පීඩාකාරී ව ගත කරන මුළු දවසම වෙනුවට විනාඩි 30ක් අඩුම ධර්මයේ උදේ පාන්දර හරි රාත්‍රී කාලයක හරි තමන්ට විවේක තියෙන වෙලාවක ඉඳගෙන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා මේ ඉඳගෙන ඉන්න කයත් එක්ක යාළු වෙලා ඉන්න එක පුරුද්දක් කරගන්න. එතකොට අර බුදුරජාණන් දේශනා කරපු බුද්ධ අවවාදයක් තමයි අපි පිළිපදිමින් ඉන්නේ. කයේ කයානුව බලනසුළු වාසයක් තියෙනවා. ඉතින් ඒකටම කොටසක් එකතු කරනවා ආතාපි සම්පජානෝ සතිමා. කෙලෙස් තවන වීරියෙන් යුක්තව කරන්න කියලා. ඒ කියන්නේ අපිට මේ වගේ භාවනා ජීවිතයක් නැත්තම් මනසේ දියුණුවක් ආධ්‍යාත්මික ජීවිතයක් ඇති කරගන්න නම් වීරිය තියෙන්න ඕනි කියලා කියනවා. කුසීත කම්මැලි කෙනාට බෑ. කුසීත කම්මැලි නම් භාවනා ජීවිතයක් නෙමෙයි, සාමාන්‍ය ජීවිතේ හරියන්නේ නැහැ. හොඳට උදේම නැගිටින්න කම්මැලි නම්, පාඩම් කරන්න කම්මැලි නම්, වැඩ කරන්න කම්මැලි නම්, එයාට ඉගෙන ගන්න ළමෙක් නම් අධ්‍යාපන ජීවිතේ හරියන්නේ නැහැ. අධ්‍යාපන ජීවිතයක් දියුණු කරගන්නත්
හොඳට උනන්දු උත්සාහය වීරිය තියෙන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍ය එදිනෙදා අපි කරන වැඩ ටික හොඳට පිළිවෙලට ලස්සනට කරගන්න නම් ඒත් වීරිය තියෙන්න ඕනේ. අපිට උදේට නැගිට ගන්න බැයි නම් අපිට උදේ කරගන්න තියෙන වැඩ ටික කරගන්න වෙන්නේ නෑ. දවල් දවසේත් කම්මැලි නම්, ඉස්කෝලේ ගියාමත් කම්මැලි නම්, කුසීත කම්මැලි නම් අපිට ඒ වැඩ කරගන්න වෙන්නේ නෑ. රැකිරක්ෂා කරන කෙනෙක් නම් එයා ඉලි වෙනකන් නිදා ගන්නවා. ඕනෝටි පාට කම්මැලි කමට වැඩ කරනවා. එහෙමනම් එයාගේ ඒ ජීවිතේ හරියන්නේ නෑ. ඒ කියන්නේ ඕනම ජීවිතයක් දියුණු කරගන්න සාමාන්‍ය ජීවිතයක් වුණත් නැත්නම් මේ අධ්‍යාපනය ලබන ළමයි, රැකිරක්ෂා කරන අය, සාමාන්‍ය ගේදර කටයුතු කරමින් ඉන්න අය, මේ හැමෝටම වීරියක් තියෙන්න ඕනේ මේ වැඩ හරියට කරගන්න. උනන්දුවක් උත්සාහයක් තියෙන්න ඕනේ. භාවනා ජීවිතේට ඊට වඩා වීරියක් ඕන. භාවනා ජීවිතේ ඊටත් අමාරුයි. ඉතින් ඒක නිසා අර ඔක්කොටම වඩා වීරියක් තියෙන්න ඕනේ භාවනා කරන කෙනෙකුට. හැමදාම කම්මැලි නැතුව උදේ පාන්දර නැගිටලා හරි වෙලාවක් වෙන් කරගන්නවා. වාඩි වෙන්න වෙලාවක් හදා ගන්නවා. සක්මන් කරන වෙලාවක් හදා ගන්නවා. ඒක උනන්දුවෙන් උත්සාහයෙන් කරන්න කියලා කියනවා. ආතාපි සම්පජානෝ සතිමා. කෙලස් තවන වීරියෙන් උත්සාහ කරන්න. මම මේ භාවනා ජීවිතය කොහොම හරි දියුණු කරගන්නවා කියලා වීරියක් ඇති කරගන්න කියලා කියනවා. උනන්දුවක් උත්සාහයක් ඇති කරගන්න කියනවා. එහෙම උනන්දු උත්සාහය වීරිය නැත්තම් කරගන්න හම්බෙන්නේ නැහැ. එතකොට දැන් අර ඊයේ යෝග මාස්ටර් යෝග කියලා දීලා යෝග ආසන කියලා දුන්නා. එහෙම හොඳ යෝග ආසනයක් නැත්තම් භාවනා කරන්න ඉඳ ගන්න හොඳ ආසනයක් හදාගන්න මේ ව්‍යායාම ටික කරොත් ඇඟ නම්‍යශීලී වෙනවා. ඉරියව්ව හොඳට හදාගන්න පුළුවන්. දැන් ඒක අපි අහගත්තට අපි හැමදාම ඒක පුරුදු කරේ නැත්තම් ජීවිතයට එකතු වෙන්නේ නෑ. ඉතින් ඒකෙින්ද බලන්න ඕනේ අර කියලා දීපු ටික හැමදාම දිනේ දවසේ දින වෙලාවක් වෙන් කරගෙන ඒක පුරුදු කරනවා කියන එකට. ඒකට උනන්දුවක් උත්සාහයක් ඕනේ. අපි හිතමු අපිට කරගන්න බැරුණා කියලා. දැන් අද වැඩසටහන හවස ඉවරයි. ඊට පස්සේ අර මේ දවස් දෙක තුන ඉගෙන ගත්ත ටික ඔක්කොම අමතක කරලා දාලා ආයි නිකන් හිටියොත් මොකද වෙන්නේ? ආයිත් මේ ගැම්ම හදාගන්න බැරුව යනවා. ඉතින් ඒක නිසා ආතාපි සම්පජානෝ සතිමා. කෙලස් තවන වීරියෙන් උත්සාහ කරන්න කියනවා. මම මේ දවස් තුන ඇතුළත මේ වැඩසටහනින් ඉගෙන ගත්ත ටික මම හැමදාම දිනු කරනවා. එක දවසක් හරි කරගන්න බැරි වුණොත් සමහරවිට ආයි ඒක කරන තත්ත්වයට ගන්න අමාරුයි. ඒක නිසා වීරිය තියාගන්න කියලා කියනවා. මේ දවස් තුන මම පුරුදු කරපු ටික මම කොහොම හරි මගේ ජීවිතේට ඉස්සරහට පුරුදු කරනවා, දිනු කරගන්නවා. ඒ වගේම හැමදාම මේක මම යෙදෙනවා කියලා වීරියක් ඇති කරගෙන කරන්න කියනවා. ආන් එහෙම වීරිය තියෙන කෙනාට මේ ගත්ත ගැම්ම අරගෙන යන්න පුළුවන් ඉස්සරහට. ඒකට මේ ආරම්භ ධාතු වීරිය කියලා කියන්නේ. පළවෙනියට ඇති කරගන්න වීරියට කියනවා ආරම්භ ධාතු වීරිය. ඒ කියන්නේ මේ දැන් මෙතන ඕගලොන්ට දැන් ආරම්භ ධාතු වීරියෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ගොඩක් ළමයි ඉන්නවනේ රටේ නේද? දැන් ඔක්කොටම භාවනා කරන්න හිතුණද? නෑනේ. දැන් මේ 100ක් වගේ පොඩි කණ්ඩායමකට තමයි භාවනා කරන්න හිතිලා තියෙන්නේ. ඉතින් ඒක විශාල ජයග්‍රහණයක්. මොකද හැමෝටම හිතුනේ නෑ දැන් අනිත් ළමයි මොකද කරන්නේ? ට්‍රිප් යනවා, විනෝද වෙනවා, নানা ආකාර කටයුතු වල යෙදෙලා ඉනකොට මේගොල්ලෝ හිතුවා දැන් මේ අම්මලා බල කරලා එවලත් නෙමෙයි තමන්ගේ කැමැත්තෙන් තමයි ඇවිල්ලා දෙන්නේ. එතකොට මම භාවනා කරන්න ඕනේ, මනස දියුණු කරගන්න ඕනේ කියලා හිතක් පහළ වෙලා තියෙනවා. ඉතින් එහෙම පහළ කරගෙන වැඩසටහනට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒකට කියනවා ආරම්භ ධාතු වීරිය. ඊට පස්සේ ආරම්භ ධාතු නික්කම ධාතු කියලා කියනවා. නික්කම ධාතු කියලා කියන්නේ දැන් වීරියක් ඇති කරගෙන ආවනේ. දැන් ඔන්න අපි දැන් භාවනා කරන්න ඕනේ. දැන් උපදේශ ටික ලැබුණා. දැන් ඔන්න භාවනා කරනකොට මොකද වෙන්නේ? නිදිමත එනවා, හිත විවිධ අරමුණු වලට යනවා, කොන්දරි දෙනවා, දනිස්ත්‍රි දෙනවා, নানা ආකාර කරදර ගොඩක් එනවා. දැන් අර පළවෙනියට ගත්ත ගැම්ම ගත්තා, ඉරියව්වේ සමහරට හොඳට ඉඳගෙන ඉන්න බෑ, දනිස්ත්‍රි දෙනවා, එක එක කරදර එනවා. දැන් මෙහෙම එනකොටත් දැන් වැඩේ අතහැරලා දැම්මත් මොකද කරන්නේ? මට දැන් නිදිමත එනවා, හරියන්නේ නැහැ, මේ වැඩේ කරන්න බෑ කියලා. වැඩේ අතහැරලා දැම්මත් හරියන්නේ නැහැ. නැත්නම් හිතේ සිතුවිලි එනවා මට භාවනා කරගන්න බෑ කියලා. වැඩේ අතහැරලා දැම්මත් හරියන්නේ නැහැ. සිතුවිලි ආවට කමන්නේ නැහැ. මම කොහොම හරි එක හුස්මක් දෙකක් හරි බලනවා සිහියෙන්. ගණන් කරලා හරි ආස්වාස ප්‍රස්වාස 1යි. ආස්වාස ප්‍රස්වාස 2යි කියලා මම කොහොම හරි අතපය වේදනාව එන්න කලින් හිත සිතුවිලි වලට යන්න කලින් හුස්ම කීපයක් හරි බලනවා කියලා අදිස්ථාන කරලා බලනවා. ඊට සක්මනේත් එහෙමයි. මම බලනවා පියවර කොච්චරක් මට සිහියෙන් යන්න පුළුවන්ද? වම තියද්දි වම, දකුණ තියද්දි දකුණ කියලා
පියවර 7ක් 8ක් හරි යන්න පුළුවන්ද? සක්මනේ මේ කෙළවර ඉඳලා එහා කෙළවර දක්වාම යන්න පුළුවන්ද? හිත මොනාට හරි කැඩුනොත් ආයෙ උත්සාහ කරලා ගන්නවා. ඒක දෙවෙනියට දක්වපු වීරිය. පළවෙනියට තිබ්බේ ආරම්භ ධාතු වීරිය. ඊට පස්සේ ආරම්භ ධාතු, නික්කම ධාතු කියලා කියනවා. ඊට පස්සේ පරාක්‍රම ධාතු. ඒ කියන්නේ දැන් මේ භාවනා ජීවිතේ මම හොඳට දියුණු කරගන්නවා. එතකම් මම මේ වැඩේ අතාරින්නේ නෑ කියන අදිෂ්ඨාන. එතකොට වැඩේ ඉවර වෙනකම්, ඒ කියන්නේ මම හොඳ භාවනා ජීවිතයක් මගේ හිතේ හොඳ දියුණුවක් නැත්තම් නොසැලෙන මනසක් කියලා කියනවා. මොනවයින් නොසැලෙන මනසක් කියලාද කියන්නේ? මොනයින් කම්පාන වන මනසක් කියලාද කියන්නේ ධර්මයේ? අහලා තියෙනවද? අටලෝ දහමින් කම්පා නොවන මනසක්. අටලෝ දහම ලාභ, අලාභ, දුක, සැප, යස, අයස, නිന്ദා, ප්‍රශංසා. ඒ කියන්නේ දුකක් ආවත් සැපක් ආවත් දෙක සමව බාර අරගෙන ඉන්නවා. ලාභයක් ආවත් අලාභයක් ආවත් කීර්ති, ලාභ අලාභ, දුක සැප, යස අයස, නිന്ദා ප්‍රශංසා. නිന്ദාවක් ආවත් ප්‍රශංසාවක් ආවත් සාමාන්‍ය අපේ මේ අටලෝ දහමින් අපි හතරකට කැමති. ලාභ වලට කැමති, යසට කැමති, ප්‍රශංසාවලට කැමති, සැපට කැමති, දුකට කැමති නෑ, අයසට කැමති නෑ, අලාභ වෙනවට අපි කැමති, නිന്ദා වෙනවට කැමති නෑ. එහෙම වෙනුවට මේ අටම එන්න පුළුවන් ඒකෙන් නොසැලෙන මනසක්. හොඳට මනස දියුණුනා එනේන දෙයට සැලෙන්නේ නෑ. මනස දියුණු නැති කෙනා හැම දෙයකටම සැලෙනවා. නිතර වෙහෙසටපත් වෙනවා, දුක් වෙනවා, කේන්ති ගන්නවා, අසහනයටපත් වෙනවා, පීඩණයටපත් වෙනවා මනස දියුණුවක් නැත්තම්. දැන් මේ සතිය දියුණු කරන කෙනාගේ, භාවනා කරන කෙනාගේ මනසේ දියුණුවක් ඇති වෙනවා. මේ මනසෙත් භාවනා කරන කෙනාගේ මොලේ මොන පැත්තද හොඳටම වැඩ කරනව කියලා කියන්නේ යෝගා මාස්ටර් කියලා දුන්නා මට ඇහුණා. මොලේ දකුණු පැත්ත. ඔව්, මොලේ වම් පැත්තෙන් තමයි අපි ඉගෙන ගන්න ටික. අපේ දැනුම මොලේ වම් පැත්ත. දැන් ඕගොල්ලෝ ඉස්කෝලේ ගිහලා ඉගෙන ගන්නවා. සිස්සත්ත පාස් වෙනවා. ඕ ලෙවල් පාස් වෙනවා. ඒ ලෙවල් පාස් වෙනවා. කැම්පස් යනවා. එම්.ඒ. කරනවා. පී.එච්.ඩී. කරනවා. කියලා දැන් ලොකු ලොකු විභාග කරනවානේ. මොලේ මොන පැත්තද? වම් පැත්ත. ඒක තමයි තර්කානුකූල පැත්ත මොලේ. ඒකේ ස්වභාවය මොකද්ද? මොලේ වම් පැත්ත විතරක් වැඩ කරන අය. ඒකේ අපේ හොඳ ගතිගුණ මොලේ වම් පැත්තේ නැහැ. මොලේ වම් පැත්ත වැඩ කරන කෙනාගේ ස්වභාවය දුෂ්ටයි, කුහකයි, ඉරිසියයි, තරහව, අනිත් අය ගැන හිතන්නේ නැහැ, දයානුකම්පාව නැහැ, ආදරේ නැහැ, ලෙන්ගතුකම නැහැ, නිර්මාණශීලී හැකියාවක් නැහැ, රසවින්දනේ නැහැ, සතුට නැහැ. ඒ කියන්නේ මොලේ වම් පැත්ත විතරක් නම් වැඩ කරන්නේ ඔය ගතුණු වලින් යුක්තයි. දුෂ්ටයි, කුහකයි, ඉරිසියයි, අනිත් අය තලාපෙලාගෙන යන ගති, කරුණාමෛත්‍රිය නැහැ, දයානුකම්පාව නැහැ, ආදරේ නැහැ, තව කෙනෙක් ගැන හිතන්නේ නැහැ, රසවින්දනේ නැහැ, නිර්මාණශීලී හැකියාවක් නැහැ, සතුට නැහැ. මොලේ දකුණු පැත්ත තමයි හොඳ පැත්ත. ඒකේ තමයි කරුණාමෛත්‍රිය, දයානුකම්පාව, ආදරේ, තව කෙනෙක් ගැන හිතන ගති, රසවින්දනේ, නිර්මාණශීලී හැකියාවන්, ඒ වගේම සතුට, හිනා වෙලා සන්තෝෂයෙන් ඉන්න ගති, මේ ඔක්කොම තියෙන්නේ මොලේ මොන පැත්තේද? දකුණු පැත්තේ. භාවනා කරන කෙනාගේ මේ මොලේ දකුණු පැත්ත හොඳට ක්‍රියාකාරී වෙන්න පටන් ගන්නවා. හොඳට වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට එයා නිතරම අනිත් අය කෙරෙහි හිතන ගතියක් තියෙනවා. කරුණා මෛත්‍රිය තියෙනවා. ආදරේ තියෙනවා. දයානුකම්පාව තියෙනවා. රසවින්දනය තියෙනවා. ඒ වගේම සතුටින් ඉන්න පුළුවන්. හොඳට ලැබෙන ඕනම දෙයකින් පිරිච්ච ගතියක් අරගෙන ඉන්නවා. අර අටලෝ දහමින් කම්පා වෙන්නේ නෑ, දුකක් ආවා කියලා වෙහෙසටපත් වෙන්නේ නෑ ඕනට වඩා. ඒක තේරුම් අරගෙන ඉන්නවා. අලාභයක් වුණත් එහෙමයි. කවුරු හරි නින්දා කරත් කේන්ති ගන්න කලබල වෙන්නේ නෑ. එතකොට අර මනසේ හොඳ කරුණා මෛත්‍රියක්, දයානුකම්පාවක්, ඉවසීමක්, හොඳ ගතිගුණ ටිකක් හැදෙන්නේ මේ මොලේ දකුණු පැත්ත වැඩ කරොත් විතරයි. මොලේ දකුණු පැත්ත වැඩ කරන්නේ භාවනා කරන කෙනාගේ විතරයි. එහෙම නැත්තම් අපිට දැන් හොඳට ඉගෙන ගත්තා කියමුකෝ, ඉස්කෝලේ ගිහලා හොඳට විභාග පාස් කරනවා. හැබැයි මොලේ වම් පැත්ත විතරයි. දකුණු පැත්ත වැඩ කරන්නේ නැහැ. දකුණු පැත්ත වැඩ කරේ නැත්නම් අපිට කරුණා මෛත්‍රිය, දයානුකම්පාව, දෙමව්පියන්ට සලකන්න ඕනි, වැඩිහිටියන්ට ගෞරව කරන්න ඕනි, අනිත් අයට උපකාර කරන්න ඕනි, සත්තුන්ට ආදරේ කරන්න ඕනි, පරිසරයට ආදරේ කරන්න ඕනි. ඒව මොනක්වත් එන්නේ නැහැ. ඉතින් මේ මොලේ දකුණු පැත්ත වැඩ කරන්නේ නැත්නම් hina වෙන්නේ ඔක්කත් නැහැ. ඒකින්ද දැන්
ගොඩක් අය භාවනා කරන්නේ නැති නිසා ඔක්කොම කවුරක්වත් hina වෙන අය නැහැ. ඔක්කොම නිකන් ලයිට් කණුවක් ගිල්ලා වගේ බය වෙලා වගේ ඉන්නේ. නේද? ඇයි ඒ? යාගේ ජීවිතයේ සතුට, රසවින්දනයේ, දයානුකම්පාව, ආදරේ මොනක්වත් නැහැ. ඉතින් ළමයි කැමතිද එහෙම ලයිට් කණුවක් ගිල්ලා වගේ ඉන්න ඔහොම? නැහැ නේද? ආ ඒක නිසා හොඳට සතිය දියුණු කරොත් මොලේ දකුණු පැත්ත හොඳට වැඩ කරන්න ගන්නවා. එතකොට ඒකේ කම්පා නොවන මනසක් එනේන දෙයට කම්පා වෙන්නේ නැහැ. දැන් මේක සඳහන් කරන්නේ අටලෝ දහමින් කම්පා නොවන මනසක්. ඕන දෙයක් આવොත් ඔරොත්තු දෙන මනසක්. එතකොට මනසේ හොඳට ශක්තිය වැඩි වෙනවා. මනසේ දියුණු වෙනවා භාවනා කරන කෙනාගේ. කම්පා නොවන මනසක් ඉන්නේ මනසේ දියුණු ආහාරක්. ගමේ මොකද්ද කියන්නේ? කලේ භාගයට නම් පිරලා තින්නේ හැම දෙයකටම කකුලක් වැදුනත් හුලඟක් ආවත් මොකද වෙන්නේ? සලසල ගාලා කෙල වෙනවා. භාගයට පිරිච්ච කලේ හෙල වෙනවා. ඒ කියන්නේ අපේ මනස හොඳට දියුණු නැත්තම් නිතරම සැලෙනවා, පීඩාවටපත් වෙනවා, වෙහෙසටපත් වෙනවා, අසහනයට, ආතතියටපත් වෙනවා. කලේ හොඳට පිරලා නම් හෙල වෙන්නේ නැහැ. මනසත් හොඳට දියුණු කෙනා සැලෙන්නේ නැහැ. ආන් ඒ විදිහට මේ බලයින් දීමේ හැකියාව, ඔරොත්තු දීමේ හැකියාව අපිට සතියහරහා දියුණු වෙනවා. අපි දන්නේම නැතුව සිහියෙන් ඇවිදිනකොට, සිහියෙන් මූණ හොදනකොට, දත්ම දිනකොට, ඉඳගෙන භාවනා කරනකොට මේ හැම වෙලාවකම මොලේ දකුණු පැත්තේ විශාල දියුණුවක් ඇති වෙන්න ගන්නවා. නැත්තම් කියනවා මොලේ මේ පූර්ව මස්තිෂ්කේ ශක්තිමත් වෙනවා කියලා. ඒ කියන්නේ මොලේ මේ ඉස්සරහ කොටස තමයි පූර්ව මස්තිෂ්කේ කියලා කියන්නේ. ඒක තමයි අපේ මිනිස්යාගේ තියෙන, මිනිස්යාට විතරක් ආවේනික කොටස. ඒක හොඳට ශක්තිමත් වෙනවා. එතකොට කියනවා හැඟීම් ආවේග පාලනය කරගන්න පුළුවන් කියලා. මොනවාද අපිට එන හැඟීම් ආවේග? දුක, සතුට, තරහව, බය, ඉරිසියාව, මේවට කියනවා හැඟීම් ආවේග. ආන්ගේ හැඟීම් ආවේග පාලනය කිරීමේ හැකියාවක් මනස තුළ ඇති වෙනවා හොඳට සතිය දියුණු කරන කෙනාට, හොඳට භාවනා කරන කෙනාට. දුකක් ආපුවම, තරහවක් ආපුවම, ඉරිසියාවක් ආපුවම, බයක් ආපුවම මේ පාලනය කිරීමේ හැකියාව. ඉතින් මම කියලා දෙන්නම් මේ හැඟීම් ආවේග වල කොහොමද සතිය පිහිටවන්නේ කියලා. ඉතින් කට්ටියට වැඩිපුරම තියෙන්නේ මොකද්ද? තරහවද, ඉරිසියාවද, දුකද, බයද, සතුටද, මොනවා තියෙන්නේ වැඩිපුරම? මම එක එකක් කියලා දෙන්නම්. සතිය පිහිටවන්නේ ඉස්සල්ලාම කියලා දෙන්නම් තරහවක් ආපුවම කොහොමද සතිය පිහිටවන්නේ. දැන් අපිට මොන හරි දෙයකට තරහ යනවනේ නේද? තරහ ගියාම කොහොමද සිහිය පිහිටවන්නේ? දැන් ඉස්සල්ලාම තරහ ගියාට පස්සේ මොන හරි දෙයකට දැන් අපිට තරහ යනවනේ. තරහ ගියාම ඉස්සල්ලාම දැනගන්න ඕනේ මම දැන් තරහෙන් ඉන්නේ කියලා. මම දැන් තරහෙන් ඉන්නේ කියලා සතියෙන් දැනගන්න ඕනේ. තරහ ගියාට පස්සේ අපි කරන ප්‍රතිචාර ප්‍රතික්‍රියා මොනවාද? තරහ ගියාට පස්සේ අපි බනිනවා, ගහනවා, එකට එක කියනවා, බඩු පොලේ ගහනවා, කතා නොකර ඉන්නවා, නිදාගන්න යනවා, වැඩ නොකර ඉන්නවා. මේවා තමයි ප්‍රතිචාර ප්‍රතික්‍රියා. එතකොට සතියෙන් ඉන්න කෙනා මොකද කරන්නේ? ප්‍රතිචාර ප්‍රතික්‍රියා නවත්තනවා. කේන්ති ගියාට පස්සේ දැනගන්නවා මම දැන් හොඳටම කේන්තියෙන් ඉන්නේ. හැබැයි මම ප්‍රතිචාර ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ගහන්නේ, බනින්නේ, එකට එක කියන්නේ, රවන්නේ, බඩු පොලේ ගහන්නේ, ඒව කරන්න යන්නේ නැහැ. මම දැන් කේන්තියෙන් ඉන්නේ කියලා සතියෙන් දැනගන්නවා. මට දැන් හොඳටම කේන්ති ගිහිල්ලා ඉන්නේ. හැබැයි මම ප්‍රතිචාර ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. දැන් මම කේන්තියෙන් ඉන්නේ කියලා හොඳට සිහියෙන් දැනගන්නකොට තමන්ගේ අවධානය ඇවිල්ලා තියෙන්නේ තමන්ගේ පැත්තටද බාහිරයටද? තමන්ගේ පැත්තට. වෙනදා අපිට කේන්ති ගියාම අවධානය යන්නේ කොහටද? බාහිරයට. එතකොට බාහිරේ ඇහෙන, දකින, කියන ඔක්කොම නිසා මොකද වෙන්නේ? කේන්තිය වැඩි වෙනවා. අපි කේන්තියට යටවීමක් වෙනවා. කේන්ති අපිව පාලනය කරන්න පටන් ගන්නවා. දැන් සතියෙන් කේන්තියෙන් ඉන්නේ කියලා දැනගත්තාම කේන්ති අපේ පාලනයට අරගෙනයි තියෙන්නේ. වෙනදා කේන්ති අපිව පාලනය කරනවා. කේන්ති ආපු හැටි යා මොකද කරන්නේ? අපිව පාලනය කරනවා. ගහන්න යනවා, බයින්න යනවා, එකට එක කියනවා, බඩු පොලේ ගහනවා, වැඩ කරන්නේ නැහැ, නිදා ගන්න යනවා. කේන්තිය දැන් අපිව පාලනයකට අරගෙන තියෙන්නේ. සතියෙන් ඉන්නකොට මොකද කරේ? මම ප්‍රතිචාර ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හැබැයි මම කේන්තියෙන් ඉන්නේ කියලා දැනගෙන ඉන්නවා. එතකොට කේන්තිය මගේ පාලනයට අරගෙන තියෙන්නේ. දැන් එයාට ඕන විදිහට දුවන්න බෑ. එතකොට මොකද වෙන්නේ? කේන්තිය නිසා වෙන්න ඕන හානිය සිද්ධ වෙන්නේ නැහැ. අපි රණ්ඩු කරන්න ගියොත්, එකට එක කියන්න ගියොත් ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. Tamanටත් පීඩා, බාහිර කෙනෙකුටත් පීඩා එනවා. දැන් මම කේන්තියෙන් ඉන්නේ කියලා දැනගෙන මොනක්වත් ප්‍රතිචාර ප්‍රතික්‍රියා නොකර සතියෙන් බලාගෙන ඉන්නවා. මම දැන් කේන්තියෙන් ඉන්නේ. එතකොට අපි කේන්තියට යට වෙලා නෑ. කේන්තිය දැන් මගේ පාලනයට අරගෙන තියෙන්නේ. ඊට පස්සේ හොඳට බලාගෙන ඉද්දි මොකද වෙන්නේ? කේන්තිය දැන් දුරදිග යන්නේ නෑ. හැඟීම් ආවේගවල ස්වභාවය තමයි
යම් වෙලාවක් පැවතිලා යන්න යනවා. දිගටම තියෙන්නේ නෑ. හැඟීම් මාමේකවල ස්වභාවය දිගටම පවතින්නේ නෑ. මොකක් හරි හේතුවක් නිසා එනවා, කාරණාවක් නිසා එනවා. ඒකට අදාළ කාරණාව ගියාට පස්සේ යන්න යනවා. දැන් අපිට ඉස්සර තරහවනේ මොන හරි සිද්ධියකට තාමේ තරහ තියෙනවද? නෑ. ඒකට අදාළ කාරණාව විවරුනහම යන්න ගියා. කලින් දුකාවනේ මොන හරි දෙයකට තාමේ දුක තියෙනවද? නෑ. ඒකට අදාළ සිද්ධිය විවරුනහම යන්න ගියා. සතුට ආවනේ මොන හරි දෙයකට, ඒ සතුට තාම තියෙනවද? ඒකට අදාළ සිද්ධිය විවරුනහම යන්න ගියා. හැඟීම් ආවේගොල්ල ස්වභාවය තමයි මොකක් හරි හේතු ඒකට අදාළ කාරණාවක් නිසා එනවා. ඒකට අදාළ කාරණාව නැතුණහම යන්න යනවා. අපි සතියෙන් කරන්නේ මේ ඇවිල්ලා යන හැටි සිහියෙන් බලාගෙන ඉන්නව, කලබල ඇති කරගන්නේ නැතුව. තරහවක් ආවට පස්සේ මොකක් හරි කාරණාවක් නිසා දැන් තරහව ආවා. මම සිහියෙන් බලාගෙන ඉන්නව මේ තරහවේ ස්වභාවය. ඒක මට කොහොමද දැනෙන්නේ? සමහරට තරහ ගියාම ඇඟ වෙවුලනවා, බනින්න හිතෙනවා, ඇඟ රත් වෙනවා. ඒ දැනෙන දේ සිහියෙන් බලාගෙන ඉන්නවා. අපි ඒකට යට වෙන්නේ නැහැ. මේක යම් තාක් පැවතිලා යන්න යන හැටි. ඉතින් මේක සතිපාසල වැඩසටහන කරද්දි මම හැම ඉස්කෝලේකදීම ළමයිට කියලා දෙනවා. ටීචර්ලට වැඩසටහන් කරද්දි ටීචර්ලට කියලා දෙනවා. එක එක අයට වැඩසටහන් කරද්දි ඔක්කොටම කියලා දෙනවා. ඉතින් බලංගොඩ ඉස්කෝලේ 25ක ශිෂ්‍ය නායක නායිකාව, පන්ති නායක නායිකාව, ළමයි 300කට විතර සතිපාසල වැඩසටහන කරද්දි ඔන්න ඔය හැංගීම් ආවේගවල සතිය පිටවන එකදී මම කියලා දුන්න තරහව ගැන සතිය පිටවන එක. එතන ළමයි හිටියා, මුස්ලිම් ළමයි, කතෝලික ළමයි, බෞද්ධ ළමයි, හින්දු ළමයි, හතර ගොල්ලොම හිටියා. ඊට පස්සේ මේ ළමෙක්, ඒ කියන්නේ මාසෙකට පස්සේ ආයෙත් ඒ වැඩසටහන තිබ්බා. ඒකට ඒ ළමයි ටික ආයෙත් ඇවිල්ලා හිටියා. මුස්ලිම් ගෑල් ළමෙක් 9 වසරේ. එයා කියනවා මම දැන් සතියෙන් වැඩ කරනවලු. දත් මදින එක, මූණ හොදන එක, ටීචර් උගන්වනකොට ඇහුම් කන් දෙන එක, ගෙදර පාඩම් කරන්න කලින් S2 වහගෙන හුස්ම බලන එක එයා කරනවලු. එයා කියනවා මට දැන් කියන්න ඕනේ, එයා ගොඩක් කේන්ති යන ගෑල් ළමෙක්. එයා කියනවා එයාට කියන්න ඕනේ, එයා තරහ ගිය එකක් සතියෙන් අල්ලපු එකක් එයාට කියන්න ඕනේ කියලා සභාවට මයික් එක අරගෙන එයා කියනවා. එයා මුස්ලිම්, 9 වසරේ. එයා කියනවා ශිෂ්‍ය නායිකාවක් එයාගේ පුංචි වැරද්දකට බයින්න පටන් ගත්තලු. මෙයා වෙනද එකට එක කියනවලු, උත්තර දෙනවලු. ඒ ළමයා බැනගෙන එනකොටම කේන්ති ආවලු. බයින්න මෙයාට හිතුලා මතක් වෙනකොටම එකපාරට මතක් වුණවලු සතිපාසලේ කේන්තියක් ආපුවම සිහියෙන් දැනගෙන ප්‍රතිචාර ප්‍රතික්‍රියා නොකර ඉන්න කියපු එක. අපි ළමයිට කියලා දෙනවා කේන්ති ගියහම සතෙන්ගේ නම කියලා ඌවගේ ඉන්න කියලා. දන්නවද මොකෙද්ද කියලා? ඉබ්බෙක් වගේ. ඉබ්බට කරදරයක් වුණාම එයා මොකද කරන්නේ? ගනු කඩුව එනු සටනට කියලා යනවද? නෑ නේද? එයාට කරදරයක් වුණ හැටි එයා ළුවයි අඬු හතරයි ඇතුළට ගන්නවා. එයාගේ අවධානය ගන්නේ එයාගේ පැත්තට. එයා ඇතුළට එන එකයි කරන්නේ. අපි සතිපාසලේදී ළමයිට කියනවා කේන්ති ගියහම ඉබ්බෙක් වගේ තමන්ගේ පැත්තට අවධානය අරගෙන සිහියෙන් ඉන්න කියලා. ඉතින් ඕක එදා කියලා දීලා තිබුණා. මෙයාට මතක් වුණාලු අර ළමයා බයිනකොටම සතිපාසලේ කියලා දීපු එක. ඉබ්බෙක් වගේ තමන්ගේ පැත්තට අවධානය අරගෙන සිහියෙන් ඉන්න කියපු එක මතක් වුණාලු. අර ළමයා බයිනකොටම කේන්ති ආවලු. ඒක බලාගෙන මෙයා හිටියලු. දැන් අර ළමයා දිගටම බැනගෙන බැනගෙන යනවලු. මෙයා දැන් මෙයාගේ පැත්ත බලාගෙන, යාට දැනෙන දේවල් බලාගෙන ඉන්න අර ළමයා දිගටම බයිනවලු. ඒ ළමයා දිගටම බැලලා බැලලා එකපාරටම නවත්තලා හොවලු. ඔයා මොකද මට බයින් නැත්තේ කියලා. ඊට පස්සේ මෙයා කවලු මම සතියෙන් හිටියේ කියලා. දැන් අර ළමයා සතිය දන්නේ නැහැ. මොකද යාට ඒ දා වැඩසටහනට එන්න බැරි වෙලා. යා දන්නේ සතිය සඳුදාන් ගහරුවාද, බදාද, බ්‍රාහස්පතින්ද, සිකුරාද, සෙනසුරාද, ඉරිදා කියන සතිය විතරයි යා දන්නේ. ඊට පස්සේ එයා බෞද්ධ ළමෙක්, මෙයා මුස්ලිම් ළමෙක්. මෙයා දැන් සතිය දන්නව අරය දන්නේ නැහැ. එයා හවලු සතිය කියන්නේ මොකද්ද කියලා. මෙයා කවලු මම ඔයාට ඒක පස්සේ කියලා දෙන්නම් කියලා. මේ ළමයා කියනවා ස්වාමීන් වහන්සේ සතිය කොච්චර සාමකාමීද, මට එවලි කේන්ති ගියෙත් නැහැලු. කේන්ති යනකොට ගියපු එක මට බලාගෙන ඉන්න පුළුවන් වුණාලු. ඒ ළමයා පස්සේ දැක්කත් මට ගාණක් නැහැලු. මෙයා කියනවා ඒ වගේ දෙයක් වෙනදා වුණා නම් එකට එක කියනවලු, රණ්ඩු කරනවලු. එයාටත් පීඩාවක්ලු. මුළු දවසම ඉවරයිලු. ඔළුව කැක්කම එනකම්ම කේන්ති යනවලු. මොකද මෙයාට ගොඩක් කේන්ති යන ළමෙන්. දැන් එයා පුරුද්දක් කරගෙන කවුරු හරි මොනා හරි කිව්වොත්, නැත්නම් එයාට කේන්තියක් ආවොත් එයාට දැනෙන කේන්ති දිහා එයා බලාගෙන ඉන්නවලු. එයා කියනවා ඒක දැන් එයාට ඒක පුරුද්දක් වෙලාලු. අනිත් අඩත් සතියෙන් කරනවලු. කේන්තියක් ආපු විටම තමන්ගේ පැත්තට හැරිලා බලාගෙන ඉන්නවලු. ඒක ටික වෙලාවකින් එහෙම නැවතිලා නැති වෙලා යනවලු. දැන් මෙයා කියනවා කේන්ති ගියාම බලාගෙන ඉන්න පුළුවන්. ආන් එයාට ඒ හැකියාව ආවේ මොකක් නිසාද? සතිය නිසා. සතියෙන් අපිට බලන් ඉදීමේ හැකියාව එනවා. සතිය නැත්තම් අපි වඳුරු මනසින් නම් ඉන්නේ මොකද කරන්නේ? කවුරු හරි බයිනකොටම
ටංගල බනිනවා, එකට එක කියනවා, රණ්ඩු කරනවා, පීඩාවටපත් වෙනවා. මොන මනසද? වඳුරු මනස. වඳුරු මනස වෙනුවට සතියෙන් ඉන්නකොට අපිට කේන්තියක් ආවම මේක දැකීමේ හැකියාව වැඩි. එතකොට කේන්තියාවට පස්සේ සතිය පිටවෙන එක තමයි මම කියලා දුන්නේ. ප්‍රතිචාර ප්‍රතික්‍රිය නවත්තලා තමන්ට ආපු කේන්තිය සිහියෙන් බලාගෙන ඉන්නවා. ඒකෙන් මොනවාද තමන්ට තේරෙන්නේ? කේන්තිය ආපම මට මොන වගේද දැනෙන්නේ? ඒක කොහොමද තමන්ට තේරෙන විදිය හොඳට නිරීක්ෂණය කරනවා. සතියෙන් හොඳට සිද්ධ වෙන දේ බලාගෙන ඉන්නවා. අපි දැන් සක්මනේදී මොකද කරේ? ඇවිදින එක නිරීක්ෂණය කරා. වම තියද්දි වම, දකුණ තියද්දි දකුණ, අඩිපතුල් වලට දැනෙන එක එක දැනීම් විඳින් නිරීක්ෂණය කරමින් හිටියා. දැන් මේ නිරීක්ෂණය කරන්නේ හිතට ආපු තරහාවක්, හැඟීමක්, ආවේගයක් තමයි නිරීක්ෂණය කරමින් ඉන්නේ. සතියෙන් කරන්නේ එනේන දේවල් හොඳ නරක වශයෙන් තෝරන්න යන්නේ නැහැ. එනේන දේවල් සතියට ලක් කරනවා. සතියෙන් බලාගෙන ඉන්න පුරුදු වෙනවා. නිරීක්ෂණය කරනවා කියලා කියන්නේ සතියෙන් අපි හැමතිස්සෙම නිරීක්ෂණය කරනවා. මේක හොඳ දෙයක්, මේක නරක දෙයක් කියලා තෝරන්න යන්නේ නැහැ. ඕනම දෙයක් එන්න පුළුවන්. ඒක එන්නේ මොන හරි කාරණාවක් නිසා, හේතුවක් නිසා තමයි යමක් මතුවෙන්නේ. මතුවෙන දේ සතියෙන් දැනගෙන ඉන්නෝ, ඒක මතුවෙලා යනකම්. ඉතින් ඒකට තමයි විපස්සනා භාවනා කරනවා කියලා කියන්නේ. මේ සතිය පිහිටුවද්දී ඒක තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ දුකක් ආවොත් කොහොමද සතිය පිහිටවන්නේ? දුකක් ආපුවම කරන්න ඕනේ ඉස්සෙල්ලාම මගේ හිතට දැන් දුකක් ඇවිල්ලා තියෙනවා කියලා සතියෙන් දැනගන්න ඕනේ. මම දැන් දුකින් ඉන්නේ. නොකරන දේවල් මොනවාද? ප්‍රතිචාර ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. දුකක් ආපුවම අපි කරන ප්‍රතිචාර ප්‍රතික්‍රියා මොනවාද? අඬනවා, නොකා නොබී ඉන්නවා, වැඩ නොකර ඉන්නවා, නිදා ගන්නවා, කතා නොකර ඉන්නවා. මේව තමයි ප්‍රතිචාර ප්‍රතික්‍රියා. එතකොට දුක හොඳටම වැඩි වුණොත් කල්පනා කර කර ඉන්නවා, ඒකම ගැන හිතනවා, දුක අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. අපි ඒක ගැන කල්පනා කරන්න කරන්න ඒක නැවත නැවත වැඩි වෙනවා. දැන් ඒක කල්පනා කරන එක සතියෙන් ඉන්න කෙනා කරන්නේ නැහැ. සමහරක් අය දුක වැඩි වුණොත් ඒකම කල්පනා කර කර ඉඳලා මොකද කරන්නේ? අන්තිමටම ජීවිතේ නැති කර ගන්නවා, වහබනෝ, කෝච්චියට පයින්නෝ, බෙල්ල වැල දා ගන්නවා. මොන මනසින්ද ඒව කරන්නේ? වඳුරු මනසෙන්. එයාට සතිය නෑ. සතියෙන් ඉන්න කෙනා ඒව කරන්න යන්නේ නෑ. මම දැන් දුකින් ඉන්නේ, ඒක දැනගන්නවා. කොහොමද දුක තමන්ට දැනෙන්නේ? දුකක් ආපුවම සමහරට වපෝ හිර වෙනවා, ඇඟ ගැහෙනවා, වේදනාව දැනෙනවා. ඒ දැනෙන දේ සතියෙන් නිරීක්ෂණය කරමින් ඉන්නවා. හැබැයි ප්‍රතිචාර ප්‍රතික්‍රියා කරන්නේ නෑ. නොකා නොබී ඉන්නේ, වැඩ නොකර ඉන්නේ, ඒක ගැන කල්පනා කර කර ඉන්නේ, ජීවිතේ නැති කරගන්න යන්නේ නෑ. බලාගෙන ඉන්නවා මේ ස්වභාවය මොකද්ද, මේක සිද්ධ වෙන්නේ කොහොමද? එතකොට අපි ඒකට යට වෙන්නේ නෑ. දුකේ ස්වභාවය තමයි යම් තාක් පැවතිලා ඒක යන්න යනවා. දිගටම තියෙන්නේ නෑ. ඔයගොල්ලෝ කලින් ආපු දුක දැන් නෑ. ඒකට අදාළ සිද්ධි වුණාම යන්න ගියා. හැඟීම් ආවේගවල ස්වභාවයේ කිසිම දෙයක් දිගට පවතින්නේ නෑ. ඕනම හැඟීමක්, ඕනම ආවේගයක් දිගට පවතින්නේ නෑ. ඒකට අදාළ කාලය ඉවරුනහම යන්න යනවා. සතියෙන් කරන්නේ අපි ඒකෙන් පීඩාවටපත් වෙන්නේ නැතුව, ඒක නිසා කරදර කරගන්නේ නැතුව ඇවිල්ලා යන හැටි සිහියෙන් බලාගෙන ඉන්නවා. ආන් එතකොට එන දුකත් යන්න යනවා. එතකොට මොකද වෙන්නේ? මනස දියුණු කෙනා මේකෙන් පීඩාවටපත් වෙන ප්‍රමාණය අඩුයි. ඒ එන හැඟීමෙන් ආවේගෙන් තමන්ට කරදර කර ගැනීමක් හෝ තව කෙනෙකුට කරදර කිරීමක් කරන්නේ නැහැ. එනේන එකක් ඇවිල්ලා බලාගෙන ඉන්නවා යනකම්. ඉරිසියාවක් ආවත් එහෙමයි. ඉරිසියාවක් ආවම අනිත් අයට හිංසා පීඩා කරන්න යන්නේ නැහැ. හැබැයි ඉරිසියාව එන්න ඕනේ නැහැ කියලා එකකුත් නැහැ නේද? ඕන වෙලාවක මේව එන්න පුළුවන්. තරහව ඕන වෙලාවක එන්න පුළුවන්. ඉරිසියාව ඕන වෙලාවක එන්න පුළුවන්. දුක ඕන වෙලාවක එන්න පුළුවන්. ඒව යම් යම් හේතු නිසා හිතේ හටගන්න එක එක තත්වයන්. ඒව නොවිය යුතු දේවල් කියලා හිතන්නේ නැහැ. සතිය පුරුදු කරන කෙනා ඕනම දෙයක් එන්න පුළුවන්. ආවොත් සතිය නිරීක්ෂණය කරන එකයි කරන්නේ. එතකොට අපි බාහිරය ගැන නිරීක්ෂණය කරන්නේ නැහැ. තමන්ගේ පැත්තට හැරිලයි ඉන්නේ. එතකොට ආධ්‍යාත්මිකයි කියලා කියනවා. නැත්තම් අපි වෙනදා මේ හිතට එන දේවල් අපි වාසයෙන් දැකගෙන ඉන්නවද? නෑ. මේ එන දෙයට මොකද කරන්නේ? බාහිරයේත් එක්ක ප්‍රශ්න ඇති කරගන්නව නේද? දැන් අපිට තරහවක් ආවොත් අපිට ආපු තරහවද අපි බලන්නේ වෙනදා? ආරයත් අහවලා තමයි මට තරහව ඇති කරේ කියලා අපි බාහිරත් එක්ක නිතරම රණ්ඩු කරගන්නව, ප්‍රශ්න ඇති කරගන්නව. දැන් සතිය පුරුදු කරන කෙනාගේ අවධානය කොහෙද තිබුණේ? හැමතිස්සෙම අවධානය තිබුණේ තමන්ගේ පැත්තේ. එතකොට අපි බාහිරෙන් නිදහස්. මගේ මේ හිතේ ස්වභාවය තමයි තේරුම් ගන්න උත්සාහ කරන්නේ.
ආන් ඒකට කියනවා භාවනා ජීවිතයක් නැත්නම් ආධ්‍යාත්මික ජීවිතයක්. ඕකට විපස්සනා භාවනාව කියලා කියනවා. මේ සතියෙන් සිද්ධ වෙන්නේ ආන් ඒක තමයි. එතකොට අපි දන්නේම නැතුව මේ බාහිරත් එක්ක ගැටෙන එක වෙනුවට බාහිර ලෝකේ අමතක කරලා මේ බාහිර දේවල් නිසා මගේ හිතේ ඇතිවෙන එක එක චිත්ත tattwa නැත්නම් වෙනස්කම් තේරුම් ගන්න උත්සාහ කරනවා. එතකොට අපි බාහිරත් එක්ක ගැටෙන ප්‍රමාණය අඩු වෙනවා. බාහිර දේවල් තියෙද්දි මේ බාහිර දේවල් එක්ක තමන්ගේ හිත කලබල කරගන්න නැතුව ඉන්න පුළුවන්ද කියන එක තමයි පුරුදු වෙන්නේ ටික ටික. එතකොට අපි අර බාහිරත් එක්ක රණ්ඩු කරන එක තරහ කරන වෙන එක බාහිරයට චෝදනා කරන එක බාහිර දේවල් නිසා හිතට වෙහෙස ගන්න එක ටික ටික දුර්වල වෙනවා. මේක තමයි ස්වභාවය. එක එක දේවල් නිසා සතුට ඇති වෙනවා, දුක ඇති වෙනවා, බය ඇති වෙනවා, নানা ආකාර හැඟීම් ආවේග පහළ වෙනවා. ඒවා සිහියෙන් දැනගෙන ඉන්නවා. තීන්දුව තීරණ ගන්න යන්නේ නැහැ. ඇයි මේ මතුවෙන කිසිම දෙයක් එකම දෙයක්වත් දිගට පවතිනවද? දිගට පවතින්නේ නැහැ. දැන් මේ දුක තියෙන හිතේ තව ටිකකින් සතුට එනවා. සතුටාව කියලා එයා දිගටම ඉන්නවද? එයා යන්න යනවා. ඊට පස්සේ ඉරිසියා වෙනවා. දැන් ඉරිසියාව ආවට පස්සේ කලබල වුණොත් මොකද වෙන්නේ? එයා දිගටම ඉන්නවද? ඔව්, ටික වෙලාවකින් එයා යන්න ගිහිල්ලා. ඔන්න ඊට පස්සේ කරුණා මෛත්‍රිය එනවා. කරුණා මෛත්‍රිය ඇවිල්ලා දිගටම ඉන්නවද? ඔන්න ආපහු තරහා එනවා. එනේන එක්කෙනා ඇවිල්ලා යනවා. අපි දැන් එනේන එක්කෙනා වැඩි ගණන් ගන්න ඕනේ නෑ. එයා ඇවිල්ලා යනවා නම් ඔහේ යන්න ඇරලා සතියෙන් නිකන් බලාගෙන ඉන්නවා. එන ඕනම කෙනෙක් එන්නේ යන්න. දිගට නවතින එක්කෙනෙක්වත් ඉන්නේ නෑ. ඒකින්ද එන ඕනම කෙනෙකුට ඇවිල්ලා යන්න ඇරලා සිහියෙන් ඉන්න. අපි හුස්ම බලාගෙන ඉන්නකොට එක්කෙනෙකුටවත් එන්න විදියක් නෑ නේද? දැන් මේ හුස්ම බලාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? එක හිතේ දෙනෙකුට ඉන්න බෑ. මනසට අරමුණු දෙකක් ඉන්න බෑ. අපි හුස්ම බලනකොට අර එක්කෙනෙක්වත් එන්නේ නෑ. බැරි විලං කතාව. එහෙම එන්න ඕනේ නෑ කියලා කල්පනා කරන්නේ නෑ. ඕන දෙයක් එන්න පුළුවන් නේද? අර භාවනා කරපු කෙනෙක් දැන් ළමයෙක් අත්දැකීම කියනකොට කිව්වා හුස්ම බල බල ඉන්න එක එක විකාර රූප එනවලු. එක එක දේවල් වැඩකට නැති දේවල් මෙවි මෙවි එනවලු. එහෙම එන්නේ නෑ කියලා එකක් තියනවද? නෑ, එන්න පුළුවන්. ආවට එච්චර ගණන් ගන්න ඕනේ නෑ. එයා ඇවිල්ලා ගියාට පස්සේ නැත්තම් එන බව දැනගත්තට පස්සේ මට ආයෙත් හුස්ම බලන්න පුළුවන්ද? එතකොට අර ආයි යනවා හුස්ම බලාගෙන ඉන්න පුළුවන්. මේ විදිහට ඕන අරමුණක් එන්න පුළුවන්. තරහාවක්, ඉරිසියාවක්, ඕන හැඟීමක්, ආවේගයක් එන්න පුළුවන්. ඒක සතියෙන් දැනගෙන ඉන්නවා ඇවිල්ලා යනකම්. ඔකලෝ දන්නවද මනසට අරමුණු දවසට කොච්චරක් එනවද කියලා? බටහිර මනෝවිද්‍යාවට අනුව කියනවා හිතට සිතුවිලි දවසකට කීයක් පහල වෙනවද කියලා දන්නවද? දන්නේ නැහනේ. සිතුවිලි දවසට 70,000ක් පහල වෙනවා. 70,000ක් ප්‍රමාණයක් දවසට සිතුවිලි එනවා කියලා බටහිර මනෝවිද්‍යාවට අනුව කියනවා. කොහොමද වඳුරු මනස නේද? 70,000ක් එනවලු සිතුවිලි දවසට. දැන් මේ එනේන එක ගැන කල්පනා කරන්න ගියොත් මොකද වෙන්නේ? එහෙනම් මොනවක් කරගන්න වෙන්නේ නැහනේ නේද? ඔව්, ඒකින්ද එනේන එක ගැන කල්පනා කරන්න යන්නේ නෑ. සතිය පුරුදු කරන කෙනාගේ, භාවනා කරන කෙනාගේ මෙන්න මේ එන සිතුවිලි වේගි දුර්වල වෙනවා. භාවනා කරන හොඳට දිගටම සතිය පුරුදු කරන කෙනාගේ අර දවසට එන සිතුවිලි අඩුවීමක් සිද්ධ වෙනවා. සිතුවිලි වේගි දුර්වල වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර සිතුවිලි වලින් එන පීඩණයෙන් අපි නිදහස් වෙනවා දිගටම භාවනා කරන කෙනාගේ. එහෙනම් හොඳට භාවනා කරන කෙනාට සිතුවිලි බාධා අඩුයි. ඔය හුස්මත් එක්ක යාළු වෙලා ගොඩාක් කියලා ඉන්න පුළුවන් හුස්ම බල බල. අර පුංචි ළමයා කිව්වා වගේ සමහරට හුස්මත් නැහැ, වෙන සිතුවිලිත් නැහැ, වෙන අරමුණුත් නැහැ, ඇඟ තේරෙන්නේ නැහැ, ඔහේ ඉන්න පුළුවන්. එතන පොඩි එකෙක් කිව්වා එයා හුස්ම බල බල හොඳට හිටියා. හුස්ම ටික ටික සියුම් වෙලා ගිහිල්ලා නොදැනී ගියා. ඊට පස්සේ හුස්ම නැහැ විනාඩි 15කට විතර. ඇඟ තේරෙන්නේ නැහැ. සතිය නැති වුණාද? නැහැ, සතිය තියෙනවා. ආ මොකද උනේ? අර සිතුවිලි වලින් එන බාධා නැහැ. හිතේ සිතුවිලි වේගෙ දුර්වල කරලා තියෙන්නේ. සිතුවිලි වලින් එන අනුකම්පා විරහිත පීඩණයෙන් හිත නිදහස් වෙලා. සිතුවිලි දෝරේ ගලන ගත්තන සමහරට ඒක අපිට පීඩනයක්, වෙහෙසක්. අතීතෙ වෙච්ච දේවල් නිතරම ඔළුවට එනවා. ඔන්න එතකොට කරදරයි. වෙන කෙනෙක් නිසා දේවල් ඔළුවට එනවා. වෙන තැනක් නිසා. නැත්නම් ඊළඟට කරන්න තියෙන දේවල් මම කොහොමද මේ දේවල් කරගන්නේ? මට මේවා හරියයිද? නිතරම ඒවා නිසා පීඩනයක් තියෙනවා. හුස්ම බලමින් ඉන්නකොට ඒ පීඩනේ නෑ. ඇවිදිනකොට ඇවිදින එකත් එක්ක යාළු වුණාම ඒ පීඩනේ නෑ.
මේ වර්තමාන මොහොතේ ඉන්නකොට අර බාහිර සියල්ලංගෙම හිත නිදහස්. නැත්නම් අපිට බාහිර පුද්ගලයෝ නිසා හිතට වෙහෙස. අතීතෙ වෙච්ච දේවල් නිසා වෙහෙස. බාහිර තැනකට හිත ගියොත් වෙහෙස. ඊළඟට මොනව කරන්න තියෙනවද මට මොනව වෙයිද දන්නේ නැහැ කියනකොට වෙහෙස. මම දැන් මේ මොහොතේ ඉන්නවා කියන තැනට ආවට පස්සේ මේ මානසික පීඩනේ අයින් වෙනවා. බාහිර සියල්ලංගෙම හිත නිදහස් කරගෙන මේ වර්තමාන මොහොතේ ඉන්නවා. ආන් ඒක තමයි සතියෙන් වෙන්නේ. එතකොට අර මනස පීඩණයකින් තොරව සිතුවිලි වෙහෙසෙන් තොරව පැවැත්වීමේ හැකියාව දිගට භාවනා කරන කෙනාට දිගට සිහිය දියුණු කරන කෙනාට ඇති වෙනවා. සිතුවිලි වල තියෙන පීඩණයෙන් හිත නිදහස් වෙනවා. ඉතින් එහෙම නැත්තම් නිතරම ඔක්කොමලා ඉන්නේ එක එක කල්පනාවල. කල්පනා නිසා වෙහෙසටපත් වෙලා ඉන්නේ. ඉතින් ඒකට කියනවා මනෝලෝකවල සැරිසරනවා කියලා, හීනවල ඉන්නවා කියලා කියනවා. ඇත්ත නෙමේ. කල්පනා නිසා වෙහෙසටපත් වෙවි ඉන්නවා. එතකොට අපි ඇත්තටම මේ මොහොතේ වෙන දේ දන්නේ නැහැ. විද්දට ඇවිදින බව දන්නේ නැහැ. ඉඳගෙන හිටියට ඉඳගෙන ඉන්න බව දන්නේ නැහැ. කෑම කනකොට කෑම කන බව දන්නේ නැහැ. වතුර නානකොට වතුර නාන බව දන්නේ නැහැ. ඒ මොනක්වත් තේරෙන්නේ නැහැ. අපි එක එක කල්පනාවල පීඩාවටපත් වෙවි ඉන්නවා. ඉතින් මේ කල්පනාවලත් වයසක අය වැඩි හිටියයි කොහෙද ඉන්නේ වැඩිපුර කියලා දන්නවද? වයසට ගියපු අය ඒගොල්ලෝ කොහෙද ඉන්නේ? ඒගොල්ලෝ අතීතේ වැඩිපුර ඉන්නේ. අතීතේ ඒගොල්ලෝ රස්සා කරපු හැටි ගෙවපු ජීවිතේ කල්පනා කර කර ඉන්න වයසක අය ඉන්නේ නිතරම අතීතේ. ඒගොල්ලෝ අනාගතය ගැන හිතනවද? ඇයි ඒ? දැන් ඒගොල්ලෝ යන්න ළඟයි. දැන් ඒගොල්ලෝ කල්පනා කරන්නේ මොනවද? ඒගොල්ලන්ට මෙහෙම කල්පනා කරන්නේ මං තේක පෙට්ටියක් හදාගෙන ඒකේ මැරෙනවා. මම කොහොම හරි වැළලෙන්නේ කළුවර පෙට්ටියක. එහෙම කල්පනා කරන්න එයා කැමතිද? ඒකින්ද එයා අනාගතේ ඉන්නේ නෑ. එයා අතීතේ වෙච්ච දේවල් මම මෙහෙම රස්සා කරා. මම මෙහෙම ඉස්කෝලේ ගියා. දැන් ඔයගොල්ලෝ වයසට ගියාම භාවනා කරේ නැත්තම් ඕල් තමයි ඉන්නේ. දැන් ඔහොම හැමදාම ඉන්න පුළුවන්ද? දැන් තව ටික දවසකින් නාකි වෙනවා කට්ටිය. නේද? ටික දවසකින් නේ දැන් මේගොල්ලෝ ගොඩක් දවස් යනවා නේද? ඔව්. ඒතකොට නාකි වුණාම මම මෙහෙම ඉස්කෝලේ ගියා. මම මෙහෙම රස්සා කරා කියලා කල්පනා කරගෙන ඉන්න වයසට ගියාම. ඒගොල්ලෝ ඉන්නේ අතීතේ. තරුණයි ඉන්නේ කොහෙද? ඒගොල්ලෝ කොහෙද ඉන්නේ? අනාගත සැලසුම් වල. එයා කියන, එයා කල්පනා කරන මම මෙහෙම දෙයක් කරනවා. මෙහෙම කෙනෙක් වෙනවා. මෙහෙම තැනකට යනවා. අනාගත හීනවල ඉන්නවා. ඒක ඇත්තද? තාම අපි දන්නේ නැහැ. එතකොට කියනවා මේ මනෝලෝකවල සැරිසරනවා. කල්පනාවල ජීවත් වෙනව ඇත්ත නෙමෙයි. දැන් අර අතීතය ගැන කල්පනා කර කර ඉන්න එක්කෙනාට දැන් ඒක තියෙනවද? නැහැ. අනාගතය ගැන කල්පනා කරන එක්කෙනාට ඒක දැන් සිද්ධ වෙනවද? නෑ. සැලසුම් වල ජීවත් වෙනවා. කල්පනා වල. එතකොට ඇත්තමද වෙන්නේ? සජීවීද? සජීවී කියන්නේ මොකද්ද? මේ මොහොතේ සිද්ධ වෙන දේ නේද? සජීවී චිත්‍රපටි පෙන්වනවා නේද? ක්‍රිකට් මැච් පෙන්වනකොට සජීවී දැන් ගහන වෙලාවෙම පෙන්වනවා. ගහපු මැච් එකක් පෙන්වනකොට මොකද වෙලා තියෙන්නේ? ගහලා දිනලත් ඉවරයි, පරාද වෙලත් ඉවරයි. අපි ආයෙත් කට අරගෙන බලාගෙන ඉන්නවා. එතකොට සතිය නැති කෙනා ඉන්නේ සජීවී චිත්‍රපටියකද, සජීවී මැච් එකක්ද, ගහපු චිත්‍රපටියක්ද? ගහපු චිත්‍රපටියක් නේද? නැත්තම් ගහන්න සැලසුම් කරනවා. එතකොට ඒක ඇත්තද? ඒක නෑ. ඒ වුණාට අපි ඇත්ත වගේ හිතාගෙන මවාගෙන ඉන්නවා. සතිය නැති වෙලාවට අන්න එහෙම මවාගත්තු ලෝකයක තමයි අපි ඉන්නේ. සතියෙන් ඉන්නකොට එහෙම මවාගත්තු ලෝකයක් නෑ. අපි ඉඳගෙන ඉන්නකොට දන්න මන් දැන් මෙතන ඉඳගෙන ඉන්නවා, හුස්ම වැටෙනවා. ඒක හීනයක්ද? මනෝවිකාරයක්ද? නෑ නේද? ආන් එහෙම නැත්. අපි සතියෙන් නැති හැම වෙලාවකම හීන ලෝකේ, මනෝ ලෝකවල සැරිසැරීමක් තමයි කරන්නේ. කල්පනා නිසා වෙහෙසටපත් වෙලා ඇත්තම නෙමෙයි. අපි අනාගතය ගැන දන්නේ නෑ. සතියෙන් ඉන්නකොට මේ මොහොතේ අපි කරන්න ඕන දේ හරියට කරනවා. එතකොට අපි අනාගතේ හරියනවා නම් මේ දැන් කරන දේ තමයි නේද? මේ දැන් කරන දේ තමයි ඊළඟ මොහොතට බලපාන්නේ. ඒක දැන් අර දීකිරි දීකිරි ළමයා මොකද කරේ? එයා අනාගත සැලසුම් වල හිටියේ නේද? දීකිරි දොවාගෙන මුට්ටිය ඔළුවේ තියාගෙන මොකද කරේ? එයා දැන් යන ගමන් කල්පනා කර කර යනවා, මම මේ කිරි ටික විකුණනවා, තව වැසියෙන් ගන්නවා. ඊට පස්සේ ඕන්න ඔහම කල්පනා කර කර යනවා. දැන් එයාට ඇවිදින එක ගැන සිහිය නෑ. කකුල පැටලිලා වැටුණා. ඇටි චේටි මුට්ටිය බිඳුණා. කිරි ටික ඔක්කොම බිම. මොකද උනේ? අර හීන ඔක්කොම නැතුණ. ඇයි එයා මේ මොහොතේ කරපු දේ සිහියෙන් කරේ
නෑ. එයා ඒව කල්පනා නොකරුවට මේ මොහොතේ කරන්න ඕන වැඩ ටිකේ හරියට කරා නම් සිහියෙන් ඉබේට මාර ටික සිද්ධ වෙනවද? එහෙනම් අර ටික ඉබේටම සිද්ධ වෙනවා. එයා මේ මොහොතේ සිහියෙන් හිටියනම් අපි වර්තමානයේ හොඳට සිහියෙන් වැඩ කරගෙන යනකොට ඊළඟ මොහොතෙත් වෙන්න ඕන ටික ඒ ආකාරයට සිද්ධ වෙනවා. ඉතින් සතියෙන් ඉන්නකොට කරන්නේ මේ වර්තමාන මොහොතේ ඉන්නවා. ඕක තමයි බුදුරජාණන් වහන්සේ සතෝ භික්කවේ භික්ඛු සම්පජානෝ කාලං ආගමෙය්‍ය අයං වූ අම්මහකං අනුශාසනී කියලා දේශනා කරේ. මහන්නේ සතියෙන් ඉන්න හැම මොහොතක්ම අදිෂ්ඨාන කරගන්න නැත්නම් හැම මොහොතකම සිහියෙන් ඉන්න එක තමයි මගෙන් ඔයගලන්ට දෙන අවවාදය අයියේ. මේ වර්තමානයේ අපි ඉන්නකොට හීන ලෝකවල ඉන්නවා නෙමෙයි, මානසික පීඩාවලට පත් වෙන්නේ නෑ. අතීතේ නිසා ප්‍රශ්න නෑ, අනාගතේ වෙන කෙනෙක් තැනක් නිසා ප්‍රශ්න නෑ. සැහැල්ලු මනසකින් එනින දේවල් අපිට තේරුම් ගැනීමේ හැකියාවක් වැඩි නේද? තරහක් ආපුවම, ඉදිසියාවක් ආපුවම, දුකක් ආපුවම ඒකත් දැකීමේ ශක්තිය හැකියාව වැඩි අපි සතියෙන් ඉන්නකොට. දැන් මේ බුදුරජාණන් වහන්සේ මොකක්ද දේශනා කරේ? සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිඥා දෝමනසා. කායේ කායානෝ බලනාසුළු වාසයක් සිද්ධ කරන්න කෙලෙස් තමන වීරියෙන් යුක්තව ඒක පුරුදු කරන්න මේ ලෝකෙ කෙරෙහි දැඩි ලෝභයටත් ව්‍යාපාදයටත් පත් වෙන්නේ නැතුව මේ ලෝකේ දේවල් නිසා ගැටීමටපත් වෙලා ආසාවටපත් වෙලා වෙහෙස වෙන්නේ නැතුව කායේ කයානෝ බලනාසුළු වාසයක් දියුණු කරන්න කියලා කියනවා. ඒ කියන්නේ මානසික පීඩා වලින් නිදහස් වෙලා ඉන්න ක්‍රමයක් තමයි බුදුරණාහි දේශනා කළේ නේද? එතකොට ඒක ප්‍රායෝගික දහමක්ද? ප්‍රායෝගික දෙයක්ද? ඒක අපිට කරන්න පුළුවන් දෙයක්ද? ඕන වෙලාවක කරන්න පුළුවන්ද? පුළුවන් නේද? භාවනා මධ්‍යස්ථානයක් නැතත්, සුදු ඇඳලා හිටියත් නැතත්, උතුරු සළුවක් තිබ්බත් නැතත්, චෛත්‍යයක් බෝධියක් තිබ්බත් නැතත් පුරුදු කරන්න පුළුවන් නේද? ඔව්. දැන් ඕගොල්ලෝ ඒක ඔප්පු කරලා තියෙන්නේ. කමඨහන් වார்த்தාවල තියෙනවා. දත්ම දින කොට සතියෙන් හිටපු අත්දැකීම. මූණ හොදන කොට හිටිය. ඇඳේ නිදා ගන්න කොට හිටිය. එතකොට ඒකට වෙලාවක්, තැනක්, ඉරියව්වක්, ඇඳුමක් එහෙම තියෙනවද විශේෂ වශයෙන්? නෑ. ඕන වෙලාවක සතිය පුරුදු කරන්න පුළුවන්. ඒ කියන්නේ බුදුරජාණන් දේශනා කරපු ධර්මීය ප්‍රායෝගික එකක් නේද? ජීවිතයට සම්බන්ධ එකක්ද? ඕන වෙලාවක පුළුවන් දෙයක්ද? ඔව්. ටීචර් උගන්නද්දී සිහියෙන් අහුම්කම් දෙන්න පුළුවන්. ගමනක් යනකොට සිහිය පුරුදු කරන්න පුළුවන්. කෑම කනකොට පුළුවන්. වතුර නානකොට පුළුවන්. දත් මදිනකොට පුළුවන්. දවසේ හැම තිස්සෙම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බණ පිළිපදිමින් ඉන්න පුළුවන්. ආන් ඒක තමයි ධර්මයේ තියෙන ප්‍රායෝගික කොටස. ඒ වගේම හරය. ඒ කියන්නේ ඒකෙන් වෙන්නේ අපේ මනසේ දියුණුව ඇති වෙන එක. සාමකාමී මනසක් ඇති වෙන එක. ඒක ඕන වෙලාවක පුරුදු කරන්න පුළුවන් දෙයක්. මම හිතන්නේ කට්ටියට තේරෙනවද කියපු දේ? දෙමළ ප්‍රවෘත්ති වගේද? නෑ නේද? සිංහල ප්‍රවෘත්ති වගේද? තේරියම? තේරියම්. ඔව්. එහෙනම් ළමයි ටික හොඳයි. ළමයිට බණක් තේරුණා. හොඳට සතිය පුරුදු කරලා වார்த்தාත් ලියලා තියෙනවා. ඉතින් වැඩසටහනේ දෙවෙනි ධර්ම දේශනාව, අවසාන ධර්ම දේශනාව මේන් නිමාවටපත් කරනවා. සම්බන්ධ වෙච්ච ළමයිට සතිය පුරුදු කරගන්න මේ ධර්ම දේශනාවත් පිහිටක් උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.